ඊට පස්සේ අපිට වෙලාවක් එනවා. අපිට වෙලාවක් එනවා. අපිට දෙන්න පුළුවන් උන්ට සුන්නත් තුලි වෙලා යන්න. සුන්නත් තුලි වෙලා යන්න. චිකන් රසට විජිටබල් හදාදී මිස්ඩ් කෝල් එකක් දෙන්න. තා මං ඔයාට මේක කලිනුත් කියලා තියෙනවා. කලිනුත් හොඳට කියලා තියෙනවා. අපි මේ වෙලාවේ උන් එක්ක ගහගෙන බැනගෙන සඳු රළුවල් කරගෙන මේ වැඩේ කරන්න බෑ. අපි වැඩ කරන්න ඕනේ මුලින්. මුලින්. දැන් පුතා අපි කී වතාවක් මුන් එක ගහගන්න ගියාද? පාරේ ගහගත්තද? ඔයා කී වතාවක් මූව මරන්න ගියාද? වැඩක් උනාද? ප්‍රයෝජනයක් උනාද? නෑනේ. අපිට අවාසියක් මිසක් වාසියක් උනේ නෑනේ. දැන් ওই ගම මැද්දට ගිහිල්ලා ගමේ උන් ඔක්කොම එකට එකතු වෙලා ඔතන අපේ එක ගහගන්න ගියා නම් මූ චන්දිල්ලන්න යන්නේ. චන්දිල්ලන්න යන්නේ. ඌ ගහගන්න ගියා නම් මොකද වෙන්නේ? අපිට මිනිසුන්ගේ ඡන්දය ඕනේ. එහෙම නැතු අපිට මේ ගමනේ යන්න බෑ පුතා. ඒකයි මම කිව්වේ. අපේ එක මෝඩයා. ඌට කියන මගුල තේරෙන්නේ නෑ. ඒකයි මම ඌව තියලා ඔයා මඩ ගහගෙන ආවේ. ඔයා මෝඩෙක් නෙවෙයිනේ. ඔයා මේ රටේ නායකයා වෙන්න ඉන්න එක්කෙනා. දෙන්නයි. ඔයාගේ තාත්තගේ බලාපොරොත්තුවත් ඒක. ඔයාගේ දෙවෙනි තාත්තා හැටියට මගේ බලාපොරොත්තුවත් ඒක. මොනවද අනේ මේ කරන සිල්ලර වැඩ? මොනවද මේ කරන සිල්ලර වැඩ? හරි හරි අසේ ලංකල් ඒක ඇත්ත. ඒ වුණාට අසේ ලංකල් කලණ පොඩ්ඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ මේ ගැන. අනිත් එක අපි කොයිම වෙලාවකවත් හිතුවේ නෑ අංකල් එතෙන්ට ඇවිල්ලා මහීගෙන් සමාව ඉල්ලයි කියලා. කල්පන පුතා මේ වෙලාවේ අපි උළුවෙන් වැඩ කරන්න ඕනේ. මං ගෙදරදිත් ඔයාලට කිව්වේ ඒකයි. මුලින් කරන්න ඕනේ වැඩේ. දැන් අපි එතෙන්ට ඇවිල්ලා කෑකෝ ගැව්වා නම් ගමේ මිනිස්සු ඔක්කොම එකතු වෙනවා එතෙන්ට. හරි දැක්කනි පහුගිය දවස්වල සෙනඟ එකතු වෙලා දේශපාලඥයන් ගෙවල් වලට කරපු දේවල් ටික. කැඩුවා බින්දා ගිබ්බ ගිනි තිබ්බා. අනිත් එක මිනිස්සු ඉන්නේ මේ වෛරයෙන් වෙලි පැටලි හා එහෙම නින්නේ. මේ මිනිස්සුන්ට පොඩි පෙළඹවීමක් ඇති. පොඩි පෙළඹවීමක් ඇති. හා එහෙම වුණා නම් අපේ වාහනත් කුඩු සංසාර කරනවා. කුඩේ කුඩු කරනවානේ. ඒ වුණාට අසේල අංකල් ඒ වෙලේ එතන කවුරුත් හිටියේ නෑනේ. අන්න ඒකනේ කියන්නේ පුතාලට තේරෙන්නේ නැහැ නේ දේශපාලඥයන්ට මේක පොඩියට පේන්නේ. සෙනගේ එකතු වුණා. සෙනගේ එකතු වුණාම සෙනග අපි හිතනවා දේශපාලඥයෝ හැටියට ඕගොල්ලෝ හිතනවා මේ මිනිසුන්ට බලයක් නැහැ. මිනිසුන්ට හයියක් නැහැ. මිනිසුන්ට මුකුත් කරන්න බෑ. එහෙම නැහනේ. දැක්කනේ වෙච්ච දේවල් ටික. ඒක නිසයි මං ඒ වගේ වැඩක් කළේ. අන්තික මේ ගමේ මිනිසුන්ට පොඩි මස්කටක් විසිකරොත් ඇති. උන් ඇවිල්ලා ඊට පස්සේ මේකට පොර කාලා මෙතන එන කලබලයක් ඇති වෙනවා. පුතේ මං කියන එක පොඩ්ඩක් අහන්න. මට මේ පිම්ම පණින්න ඉඩ දෙන්න. මේ පිම්ම පණින්න ඉඩ දෙන්න. තේරුණාද? මේක පණින්න ඉඩ දෙන්න. අපේ කාත් එක්කත් මේක යන්න ඕනේ ඉස්සරහට. එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. ඊට පස්සේ අපිට වෙලාවක් එනවා. අපිට වෙලාවක් එනවා. අපිට දෙන්න පුළුවන් උන්ට සුන්නත් තුලි වෙලා යන්න. සුන්නත් තුලි වෙලා යන්න. එච්චරයි මම කියන්නේ.